අයිබෝවන් කලින ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 හරි දෙය හරියටම කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ටිමුල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල උද්ඝෝෂණ සහ විරෝධතා අතර සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාමට ඇමති ප්‍රසන්නගෙන් කරුණු හතක් ලොව පුරාත් විරෝධතා තණ්හාය ජයති සෝකෝ ප්‍රථමයෙන් දේශීය පුවත් වත්මන් ආණ්ඩුවට ඉවත්වන ලෙස බල කරමින් ලොව පුරා වසන ශ්‍රී ලාංකිකයින්ද සිය විරෝධය පළ කරමින් සිටිනවා මේ ඉතාලිය සහ ජපානයේ පැවති විරෝධතා ලොවපුරා වෙසෙන ශ්‍රී ලාංකිකයින් ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට එරෙහිව දිගින් දිගටම සිය විරෝධය පළ කරමින් සිටිනවා. ඉතාලියේ බ්‍රේෂියා නගරයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් සිය විරෝධය වත්මන් ආණ්ඩුවට එරෙහිව පළ කළේ මෙලෙසින්. ගතින් වෙන රටක සිටියත් අපි හදවතින් අපි ඉන්නේ අපි පුදුන ශ්‍රී ලංකාවේ. අද වෙනකොට මේ තත්ත්වය බොහොම භයානකයි. ශ්‍රී ලංකාවේ ජීවත් වීමට බැරි තත්ත්වයක් අද ඇති කරලා තිබෙනවා. ආයුධ අරගෙන මිනිසුන්ගේ මරණ තරමට පත් වෙලා තියෙන නිසා අපි හැමෝම ආරක්ෂා විය යුතුයි. මොකද ඒකට හේතුව මේ වෙනදී අපිට හෙට වෙන්න පුළුවන් හැම කෙනාටම. ඒ නිසා මේ තත්ත්වය බොහොම භයානකයි. ගෝටා ගෙදර යවනකම් මේ සටන අපි දිගටම ගෙනියමු කියලා ඉවර වෙලා ඉල්ලා සිටිනවා. සමස්ත ශ්‍රී ලංකාව පුරාම සිදුවෙච්ච විවිධාකාර ප්‍රහාරයන් අතුරුදහන් වීම ඝාතනයන් ප්‍රචණ්ඩත්වයන් මේ එකම ක්‍රියාදාමයක විවිධ අවස්ථා පමණයි. ඒ නිසා පාස්කු ප්‍රහාරය අපිට එක්තරා විදිහකින් සැඟවිලා තියෙන හැම කඩතුරාවක්ම ඉරලා දමලා ඒ අන්ධකාරයට ගිය බොහෝ සිදුවීම් බොහෝ මරණ මතු කරලා ගන්නට එක දොරටුවක් විතරයි. මහින්ද රාජපක්ෂට අවුරුදු 3යි මේ ලංකාවට නිදහස ලැබෙද්දී. ඒ කියන්නේ 48 දී ලැබුණා. එයා 45 එතන අවුරුදු 3යි. අද වෙද්දී ආ 77ක් 78ක් වෙන සීමාවට ඇවිල්ලා තියෙන්නේ. ලංකාවේ තියෙන මේ පාලන තන්ත්‍රය නාකි මේ කවදා හරි ඉන්න ගමේ ගොඩේ කොල්ල කෙල්ල විතරයි මේ පාසු වෙද්දී පිරෙන්න ඕනේ. එන්නේ සිහිනය විතරක් හිතේ තියාගන්න. මේ ජපානයේ පැවති විරෝධතාවයක්. කොච්චර වැරදි පෙවුණා මිනිස්සුන්ට පෙවුණා කොරා කනවා කෝටි ගණන් ගහනවා මිනිස්සුන්ට තේරුණා මිනිස්සු හිතුවා නෑ මේ කියන දේ බොරු වෙන්නේ නැති මේ මිනිහා විසම කරනකන් එන්නේ නෙමෙයි කියලා මිනිස්සු අවුරුදු ගානක් ඉදිරි කර රැවටි රැවටි කියනවා මම රාජපක්ෂ වරුන්ට විතරක් අමිලි දික් කරන්නේ උද්ඝෝෂණ සහ විරෝධතා පැවැත්වෙන අතරතුර අත්‍යවශ්‍ය ප්‍රවාහන සේවා පවත්වාගෙන යාම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මේ අතර කොළඹ කොටුව සහ අවට මාර්ග අවහිර වන ලෙස ස්ථිර මාර්ග බාධක යොදා ජන ජීවිතය පීඩාවට පත් කිරීම හෙළා දකින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. උද්ඝෝෂණ හා විරෝධතා පැවැත්වෙන අවස්ථාවේදී රෝගීන් ප්‍රවාහනය කරනු ලබන ගිලන් රථ සඳහා බාධාවකින් තොරව ගමන් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම උද්ඝෝෂණ හා විරෝධතා පැවැත්වෙන අවස්ථාවේදී පාසල් සිසුන් ප්‍රවාහනය කරනු ලබන වාහන සඳහා බාධාවකින් තොරව ගමන් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම කාර්යාල සේවක සේවිකාවන් ප්‍රවාහනය කරනු ලබන වාහන හා පොදු ප්‍රවාහන සේවාවන්ට බාධාවකින් තොරව ගමන් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම විදේශ ආයෝජන මත ක්‍රියාත්මක වන කර්මාන්ත ශාලා සේවක සේවිකාවන් ගමන් කරනු ලබන වාහන සඳහා බාධාවකින් තොරව ගමන් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම උද්ඝෝෂණ හා විරෝධතා පැවැත්වෙන අවස්ථාවේදී සංචාරකින් ගමන් කරනු ලබන වාහනවලට බාධාවකින් තොරව ගමන් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා ප්‍රවාහනය කරනු ලබන වාහනවල ගමනාගමනය සඳහා අවශ්‍ය පියවර ගැනීම මෙන්ම උද්ඝෝෂණ හා විරෝධතා පැවැත්වෙන අවස්ථාවේදී පොදු ප්‍රවාහන සේවා පවත්වාගෙන යාම
මෙතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ජනතා බලය නැමැති සුනාමියට හසුව විනාශය ළඟා කරගෙන ඇති ආණ්ඩුව මෙවන විට තම බලය සුරක්ෂිත කර ගැනීම වෙනුවෙන් ජනතාවට එරෙහිව පීඩනය මර්ධනය සහ තර්ජනය ක්‍රියාත්මක කරමින් සිටින බවයි. එහි ආසන්නතම සිදුවීම වන්නේ කොළඹ කොටුව සහ අවට මාර්ග අවහිරවන ලෙස ස්ථිර මාර්ග බාධක ස්ථාපිත කිරීමය. ලෝටස් පාර සම්පූර්ණයෙන්ම වසා මාර්ග බාධක ඉදිකිරීමෙන් වාහනවලට කොළඹට ඇතුළුවීමට වෙනත් මාර්ග භාවිතා කිරීමට සිදුව තිබේ. මෙයින් ජනතාව සහ ඔවුන්ගේ ජන ජීවිතය බරපතල පීඩනකාරී තත්ත්වයකට පත්ව තිබේ. එක් අතකින් දෙසතියකට ආසන්න කාලයක් ජනාධිපතිවරයා සහ ආණ්ඩුව බිත්ති හතරක් මැදට කොටු කිරීමට ජනතාව කටයුතු කර තිබේ. දැන් ආණ්ඩුව සූදානමින් සිටි නේසිය ත්‍රස්ත පන්නේ මර්ධනය යොදාගෙන ස්ථිර මාර්ග බාධක ඉදිකොට තමන් කොටු වී ඇති සීමාව යම් පමණකට පුළුල් කර ගැනීමටය. මිනිසුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී ඉල්ලීම් සහ අයිතිවාසිකම් වලට එරෙහිව ආණ්ඩුව ගනු ලබන මෙම අතුරුමතික ක්‍රියාමාර්ග වහා හකුලා ගත යුතු බවත් ආණ්ඩුවේ ඉරණම පිළිබඳ අවසන් කෙළවරේ සිටියදී හෝ මේ අමනෝඥ තීරණ වලින් ජනතා පීඩනය තවදුරටත් තීව්‍ර නොකරන ලෙසත් ආණ්ඩුවට බලකර ඉල්ලා සිටින බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. නන්නතුරුණ මාධ්‍යවේදියා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතර දුරකථන සංවාදයක් අපද විකාශය කළා. අගමැති මහින්ද රාජපක්ෂ මහතා කියනවා එතුමා හොඳට කාලා බීලා ඇඳලා ව්‍යායාම කරලා දුවලා පැනලා ඉන්නවලු. එහෙන් බහින ලෙඩක්වත් නැහැලු. ඇත්තටම එතුමන්ලට නම් එහෙන් බහින ප්‍රශ්නයක්වත් නැති බව අප දන්නවා. ලෙඩ වෙලා ඉන්නේ අපේ මේ රටයි. දුවන අතියා ඇවිද ගන්නවත් බැරි කනට හතර ගාතෙන් වැටිලා ඉන්නේ අපේ රටයි. නියම බෞද්ධයින් තණ්හාය ජායතේ සෝකෝ කියලා විශ්වාස කරනවා. ඒ කියන්නේ විනාශයට මුල තණ්හාව කියලයි. උරුම වූ ගෞරවය පවා තණ්හාව නිසා නැතිවන බව පිළිගත යුතුයි. මහින්ද රාජපක්ෂ අගමැතිතුමා හොඳට කාලා ඇඳලා දුවලා පැනලා එක්සර්සයිස් කරලා ජීවත් වෙද්දී අපේ රටේ ජනතාව කන්න නැතිව ගෑස් සිලින්ඩර කර තියාගෙන තෙල් පොලිම්බල දහදුක් විඳිනවා. විදුලි කප්පාදුව නිසා යෝකට් හදපු ව්‍යාපාරිකයා පවා අද විනාශ වෙලා අවසන්. බත් පැකට් එකක් ගන්න කඩ වහලා පාන් ගෙඩියක් රුපියල් 150ක් විතර වෙනවා. හාල් කිලෝව රුපියල් 280ට පැන්නා. කිරිපිටි දැකපු කාලයක් මතක නැහැ. පොලිම්බල හිටපු අහිංසක මිනිස්සු පොලිම්බලම මැරිලා ගියා. මුදල් ඇමති අලි සබ්‍රි මහත්මයාට ලෝකෙ වටේ අද සිංගමනේ යන්න වුණා ඒ ආහාර ඉන්ධන සහ බෙහෙත්වලට සල්ලි ඉල්ල ගන්න. මේ පාර්ලිමේන්තුවේ ඉන්න බොහෝ මැති ඇමතිවරු මන්ත්‍රීවරු ඔබට යන්න කියන්නේ නැහැ. යවන්න උත්සාහ කරන්නේත් නැහැ. ඒ අයත් හොඳට කාලා බීලා ඇඳලා දුවලා පැනලා එක්සර්සයිස් කරලා ජීවත් වෙන අය. මේ කවුරුත් මේ මහා ධනස්කන්ධයේ වාසනාව අත්හරින්නේ නැහැ. හැබැයි ඕනම වෙලාවක පපුවට ගහගෙන අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේලාගේ අනුශාසනාවලට තමයි රට කරන්නේ කියලා කියනවා. හොඳ බෞද්ධයින් එක්සර්සයිස් කරනවට අමතරව අත්හැරීම කියන ව්‍යායාමයත් ප්‍රගුණ කළ යුතුයි. ඇත්තටම ඔබ සැමගේ බෞද්ධකම ගැන පූජ්‍ය ඕමල්පේ සෝභිත ස්වාමින් වහන්සේ මෙහෙම කතාවක් පසුගියදා කිව්වා. අගමැතිවරයා සමහරට බොහෝ භික්ෂුන් වහන්සේලා පව රැවටිලා ඉන්නවා එතුමා හොඳ බෞද්ධයෙක් කියලා නැහැ. එතුමා තමන්ගේ සියලුම ආගමික වතාවත් වලට යන්නේ දකුණු ඉන්දියාවේ තිරුපති දේවාලයේ. තමන්ගේ ඇඟේ බරට රත්තරන් බරට බරක් පූජා කළා ආගමික වතාවක් කරන තිරුපති දේවාලේ. රටේ ජනතාවට රත්තරන් නෑ, ඩොලර් නෑ, වත්කම් නෑ කියන කතන්දරයට මෙන්න හේතුව. ඔවුන් රටේ සම්පත් ගෙනහිල්ලා අර දේවාලවල ගොඩ ගහනවා. ඔය බෞද්ධකම ගැන කතා කර නැත්තන්ගේ භක්තිය කොතනද තියෙන්නේ කියලා පැහැදිලිද? රැවටෙන්න එපා. මේ බෞද්ධ නායකයෝ නෙමෙයි. බෞද්ධ නායකයෝ නම් මේ වගේ වංචා සොරකම් දූෂණ කරන්න පුළුවන් කමක් නැහැ. තිරුපති වඳින්න උගන්ඩා ජෙට් වල යන රට පාලනය කරන්න ඥානක්කලගේ උපදේශ ගන්න ඔබතුමන්ලගේ අනුවණ කම නිසා මේ රට මේ අගාධයට ඇද වැටෙන්න ඒක ප්‍රධාන හේතුවක් වූ බව කිව යුතුයි. කවුරු වුණත් ඊයේ නමක් නැති මාධ්‍යවේදියා සහ ඒ පිටපත ලියූ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය උපදේශකින් ඔබව කබලෙන් ලිපට ඇද දැමූ බවයි අපට නම් තේරුණේ. එය දැනුවත්ව කළාද නොදැනුවත්ව කළාද යන්න අපට නිශ්චිත නැහැ. ඔබතුමා සනීපෙන්ද කියලා අහපු ප්‍රශ්නය සහ අගමැතිතුමනි ඔබේ උත්තරය අපි ආයේ අහලා බලමුද? ඔබ අසනීපතත්වයෙන් පසු වුණා පෞද්ගලික රෝහලකට ඇතුළත් කළා කියලා. මේ වார்த்தාවල තියෙන සත්‍ය අසත්‍යතාවය මොකක්ද? මම හොඳ සනීපෙන් මේ දැනුත් එක්සයිස් කළා, දුවලා එක්සයිස් කරලා ආවා. ඉතින් මේ තාමත් මට ඔය කරුණාවත් එක්ක දුවන්න පුළුවන්.
අප කිසිදු මිනිසෙකුට මරණය ලෙඩ රෝග ප්‍රාර්ථනා කරන්නේ නැහැ. ඒක අපේ ආගම්වලට විරුද්ධයි. අපේ මනුස්සකමට විරුද්ධයි. එහෙම ප්‍රාර්ථනා කිරීම ම්ලේච්ඡයි. ඒ නිසා අගමැතිතුමනි ඔබ ඔය වයසටත් දුහලා පැනලා ඕන සෙල්ලමක් දැම්මට අපට කමක් නැහැ. මොකද 60 පැන්නත් වඳුරු බිම ගමන් නැහැ කියලා කියමනක් තියෙනවනේ. අගමැති මහින්ද රාජපක්ෂ මහත්මයාට දැන් වයස අවුරුදු 76යි. ඒ වයසටත් දුහලා පැනලා එක්සර්සයිස් කරලා ඉන්න එක අගය කළ යුතුයි. ප්‍රශ්නේ ඇත්තේ එතන නෙමෙයි. තමුන්නාන්සලව මේ රටේ ජනතාව ඔය පුටුවල ඉඳුවේ වෙනත් කාරණයකටයි. යාන්තම් මැරෙන්නේ නැතුව හරි තුන් වේල කාලා ඉන්න ක්‍රමයක් හදන්නයි. බෙහෙත් පෙත්ත හිඟ නැතුව ගන්න පුළුවන් සිස්ටම් එකක් හදන්නයි. සපත්තු නැතත් කමක් නැහැ. කැඳ ටිකක් පෝලා හරි හැම දරුවෙකුටම සමාන අධ්‍යාපන අවස්ථාවක් හදන්නයි. අගමැතිතුමනි අප ඔබතුමන් එක්ක ඊරිසියා නැහැ. වෛරයකුත් නැහැ. හැබැයි මේක ඔබතුමන්ලගේ පින, මේක අපේ පව කියලා නම් හිත හදාගන්න අප දැන් සූදානම් නැහැ. විශේෂයෙන් වත්මන් තරුණ පරම්පරාව ඒකට කොහොමත්ම සූදානම් නැති බවයි අද රට හතර අතින්ම අහන්න ලැබෙන්නේ. ඔය වයසට මේ තරුණ ජවයේ එක්ක දැන් දුහන්න බෑ. දුවනවා නම් එකම ක්‍රමයයි තියෙන්නේ. ඒ ධර්මචක්‍රයේ අතේ ගහගත්ත තනතුරට උසස් වීම වලට මිනි මරණ කීප දෙනෙක් හොයාගන්න වෙනවා. එයාලගේ අතට T56ක් දීලා වෙඩි තියන්න කියන එක විතරමයි දැන් කරන්න පුළුවන්. ඒත් 2,65,00,000කට වෙඩි තියලා ප්‍රශ්නෙට උත්තර හොයන්න බෑ. මොකද ඒ තුවක්කු එදාට Tamanගේ පැත්තටත් පත්තු වෙන නිසා. අපට තේරෙනවා ඔබට දාලා යන්න හරි අමාරුයි කියලා. මහානායක ස්වාමින් වහන්සේලාත් ත්‍රිකුණාමලයේ ආනන්ද මහානායක ස්වාමින් වහන්සේත් කාදිනල් හිමිපාණන් ඇතුළු බොහෝ ආගමික නායකිනුත් පමණක් නෙවෙයි රටම යන්න කියද්දි ඔබ කියන්නේ අන්තර්වාර රජයක් හැදුවත් මම තමයි ඒකේ අගමැති කියලා. මොන අන්තර්පාලනයක්ද? ටිකා නැතුව කොහොමද අන්තර්පාලන ගේන්නේ? එක එක්කෙනාගේ ප්‍රතිපත්ති, එක එක්කෙනාගේ එකඟතාවයන් නැතුව කොහොමද අන්තර්පාලන ගේන්නේ? අන්තර්පාලන ගේනවා නම් ඒ මගේ ප්‍රධානත්වයෙන් තමයි ගේන්න ඕන තමයි වැටිවල. ඉතින් ඒකින්ද මේ වෙනාගම තියුණු තියාර අනිල් තුමසිංහ ඕ වෙනත් කට්ටිය දාගෙන කරන්න සූදානම් මං හිතන්නේ කිරිපත් කැමති වෙයි කියලා. දැන් ඇත්තටම ඔබ කියන්නේ මේ නාමල් බේබිටත් ඔටුන්න දීලා යනවා කියලාද? අප දන්නවා රාජපක්ෂ පවුල් ගහේ වැඩිම පිරිස අයිති ඔබේ පවුලට. අප හිතන්නේ නැහැ තාත්තා විඳින දුක දන්න ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ පුතා නම් මේ දේශපාලනයට එවි කියලා. නමුත් ඔබට නාමල්ට, යෝෂිතලට, චිචීලට, ශෂේන්ද්‍රලට විතරක් නෙමෙයි මුණුපුරන්ටත් ඇමතිකම් දීලා යන්න පුළුවන් නම් ඔබ ඒකත් කරනවා ස්ථීරයි. ඇත්තටම මේ රට මේසා අගහදයකට ඇද දැම්මේ ඔබ බව කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා පසුගියදා පාර්ලිමේන්තුවේදී කිව්වා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාව මේ රටේ ජනාධිපති අපේක්ෂක හැටියට යෝජනා කරනකොට පළමුවෙන් විරුද්ධ වුණේ මම. මං කිව්වා දෙන්න එපා. ප්‍රාදේශ සභා මන්ත්‍රි කෙනෙක්වත් වෙලා නැහැ. කවදාකවත් දේශපාලනයට ගෑවිලා නැහැ. ඒ නිසා මෙතුමාට දෙන්න එපා. ජ්‍යෙෂ්ඨත්වයට දෙන්න කියලා. නමුත් මහින්ද මහත්තයා ඒක අහිමි නැහැ. පවුලේ කෙනෙක් දාන්න ඕන නිසා ඒ කාලේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා දුන්නා. වැරදි තීරණයක් ගත්තේ. ඒ වැරදි තීරණයක් ගත්ත නිසා මහින්ද මහත්තයා අද මුළු රටම ගිනිගන්නවා. මේකට බග කියන්න ඕනේ වෙන කවුරුත් නෙවෙයි. මම පැහැදිලිවම කියනවා. මේකට බග කියන්න ඕනේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයාගේ නේද? මම කියන්නේ. අපට කීමට ඇත්තේ මෙපමණයි. ප්‍රභාකරන්ගෙන් රට බේරගත් කණ්ඩායමට දේශපාලන නායකත්වයේ ඔබ දුන් බව සත්‍යක්. ඒ ගරුත්වේ එහෙමමයි. නමුත් අප නිතර පවසන පරිදි ගඟේ ගහගෙන යන තරුණියව බේරගත්තා කියලා ගොඩට අරගෙන දූෂණය කරලා අවජාතක දරුවෙකු බිහි කරන්න ඉඩ දෙන්න බෑ. අල්ලගෙන සිටීම වේදනාවක්, අත්හැරීම සැනසීමක් කියලා දන්න කියන සිල්වත් ස්වාමින් වහන්සේ නමකගෙන් බණක් අහලා දැනගෙන හිත හදාගත්තොත් තමයි හොඳ. අමරණීය ගහේ ගෙඩි ගැන අප අහලා තියෙන්නේ සාහිත්‍යයේදී විතරයි. හොඳ වෙලාවට එහෙම ගහක් මේ තුන් ලෝකේ කොහෙවත්ම ඇත්තේ නැහැ. එහෙම ගහක් තිබුණා නම් ඔබතුමන්ලා අමරණීය ගහේ ගෙඩි මිලදී ගන්න රටේ තියෙන ඩොලර් නෙමෙයි මුළු රටම පිටරට පටවනවා ස්ථීරයි. අග්‍රාමාත්‍යවරයා සහ කැබිනට් මණ්ඩලය බලය අතාරින්නේ නැත්තේ බලයට ඇති දැඩි ලෝභකම නිසා බව හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා.
අපේ මේ මහින්ද මහත්තයා කියනවා එයා අයින් වෙන්නේ නැහැ කියලා මේ වෙන රජයක් පිටවන්න උනත් එයාගේ අගමැතිකම එයා තියාගෙන ඉන්න එක තමයි කරන්න හදන්නේ. පෙරේතකමනේ. එක පැත්තකින් බය ඇති හිරේදායි කියලා එනාන් ලුවක් කරපු වැරදි වැඩ වලට අනිත් පැත්තෙන් තව ටිකක් සෞතිකක් කණ්ඩ කොච්චර තිබුණත් රාජපක්ෂලාට මදි. මට නම් විලි ලැජ්ජයි. ඔච්චර මිනිස්සු පලයන් කියද්දි බලේලිලා ඉන්නවා. ඔබතුමේ ආරාධනාව ලැබුණා ගණි දාස්පත්යට නැවත එන්න කියලා. නැවත එන්න දෙයක් මම පක්ෂේ ඉන්නවා. ජ්‍යෙෂ්ඨ මනුසාසකේ මේ මම හිටියට මගේ තනතුර නැති කෙරුවා. සිරිසේන දේශපාලන මණ්ඩලෙන් මාව පැන්නුවා. අත්තනගල්ලේ සංවිධායක ධුරෙන් මාව පන්නුවා. පැන්නුවට මිනිස්සු තාම මාවයි සලකන්නේ සංවිධායක හැටියට. ආපහු එන්න කියන්නේ ඉතින් ඒගොල්ලෝ පන්නපු එකට ආපහු එන්නලු. ඉතින් රාජපක්ෂලාට මට විලිදැජයි තත්වයක් නැහැ නේ. ඇවිල්ලා උදව් කරන්නලු ඒගොල්ලන්ට හදන්න. ඉතින් මං කියන්නේ දැන් ඉන්න සභාපති ලේකම්ව අස් වෙන්නේ නැතුව පක්ෂය හදන්න බෑ. මං හදන්න බොහොම කැමතියි මේ පක්ෂය මගේ මේ ලේනහරවලක් දුවනවා. ඒ වුණාට හදන්න බැරි නම් අත ගහලා වැඩක් නැහැ නේ. ඒ ඉන්න හොරු ටික ඔක්කොම ගියාට පස්සේ අයින් වෙලා එහෙම නැත්තම් පන්නලා දැම්මොත් අපි ගිහලා පක්ෂය හදලා දෙනවා ලස්සනට. වත්මන් අර්බුද තත්වය සම්බන්ධයෙන් ඇසනු කතා දැන් බැංකුව අකුරක් ණයක් ගන්න ආවම ණය ඉල්ලන එක්කෙනාගේ පැටිකිරිය බලනවා. පැටිකිරිය හොඳ නැත්තම් කියනවා ප්‍රෝඩෝට විතරක් මැදි දේපලක් තියෙනවනම් බැංකුවට උගස් කරන්න කියලා. මේ ආණ්ඩුවට බැරි වුණාට අලුත් ආණ්ඩුවකට ඒ අවස්ථාව වැඩිනේ. මොකද මේගොල්ලගේ පැටිකිරිය දන්නවනේ. ඕනෑම විගණනයකට සූදානම් අපි කිසිම අල්පෙනත්ක දෙයක්වත් අරන්නේ නැහැ. හැබැයි විගණනේ කරනකොට පසුගිය කාලේ පෙරදිලා හිටියත් දැන් ඔය ඉන්න අයටයි හිටපු ජනාධිපතිවරුන්ගේ ඉඳන් හැමෝගෙම විගණනයක් කරනවා නම් මම අත් දෙකම ඔස්සලා සහයෝගය දෙන්න ලෑස්තියි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන්නේ ඉන්ටෙන්සිව් කෑ ඔපරේෂන්යක් නෙමෙයි. එතනට යන්න අවශ්‍ය වන්නේ පසුබිම හදාගෙන. අන්න ඒ නිසා රජයේ නිලධාරීනු සමග අද මේ අය වැඩ කරන්න අවශ්‍ය වන්නේ රට රොබින විදියට මිසක් තමාගේ පුටු රත් කිරීමට නොවේ. පාර්ලිමේන්තුවේ ඉන්න 225ම බිත්තියට හේතු වෙලා තිනවා හරි දේ කරපන් කියලා. එහෙම නොහිතන කණ්ඩායමකුත් තාම ඉන්නවා ආශේ අර ක්ලවුඩ් 7 එකේ ජීවත් වෙන්න. බොරු කතා දීලා බය කරලා මිනිසුන්ට උණ්ඩ පාවිච්චි කරලා මේ රටේ ප්‍රශ්නේ විසඳන්න බෑ. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමා ජාති ඇමතුවොත් කියන්නේ සහන ලබා දෙනවා කියලා. දැන් අනේ බුදු අම්මෝ සහන දෙන්න එපා කියන මට්ටමට වැටලා තියෙන්නේ. විශේෂයෙන්ම අපි කියන්න ඕනේ අපිට අවශ්‍ය නෑ අලුත් වාහන. අපිට සූදානම් පඩි පරිත්‍යාග කරලා කර කියා ගන්න දැන් නැතුව ඉන්න මේ වෙලාවේ තව බදු ගහලා තව මිල ගණන් වැඩි කරලා මිනිස්සුන්ව මේ මරන් කන එක තමයි කරන්නේ. විදේශ විනිමය පනතේ සංශෝධන අවුරුදු දෙකකට පෙර ගත්තනම් මෙතරම් අමාරුවකට ඇදෙන වැඩි ICU එකට නොගිහින් වාට්ටුවට යන්න නම් වෙයි මේ අවස්ථාව මගේ හරවා ගන්න තිබුණා. මොකද ඒ හිටපු මුදල් ලැබෙති දෝනුනේ මේ අරමුදේ උස්සන්න වෙන්න ඉඩ හරි. එමගින් ඔහු හිතුව ඔහුගේ ඔළුවට කොටුන්න දාගන්න. එයා අන්තිමට අරයාගේ උටුන්න මෙයාගේ ඔළුවට දාගන්න කියලා දැන් මිනිහට උටුන්නත් නැහැ. අපිට කිව්වේ හරිමග හොයන්න කියලා මහමගට වැටුනේ කියලා. අපි නම් මහමග හරින්නෝ දැන් එයා මහමග. IMF එකට ගියාම පොකට් එකෙන් අරගෙන සල්ලි බැංකුවෙන් අරගෙන මුදලමැතිගේ අතට දීලා යවන්නේ නැහනේ. අනිතක IMF ගියාම තව මාස කීපයක් යනවනේ ඒවා ප්‍රොසස් යන්න. මේගොල්ලෝ දැන් හැමපත්තම ෆේල් වෙලා තියෙන්නේ. අපිට කිසිම අන්දපාලනයකුත් ඕනේ නැහැ, අමාත්‍යාංශයකුත් ඕනේ නැහැ. අපිට මේ රට බේරන්න ඕනේ. අදහෙට ඡන්ද දෙන්න බැරි වුණාට කොහොම තව මාස කීපයකින් ඇතුළ යන්න වෙනවා. දැන්පත් කරලා තියෙන කැබිනට් එක ගැන බුදුන් හිතන්නේ. ටිකිරි කැබිනට්. මොකද ආණ්ඩුවට වෙලා තියෙන දැන් මේ අරගලේ නවතින්නේ නැහැ. මිනිස්සු දිගින් දිගටම මේ රාජපක්ෂ සාටක කල්ය ගෙදර යන්න ඕනේ කියන එක කියනවා. ඉතින් ඒක නිසා ආණ්ඩුවටත් අවශ්‍යයි මේ අරගලය කලාකාරී ලෙස හරවලා මේක මැඩපවත්වන්න ආණ්ඩුවට අවශ්‍යයි. කිසිම අවස්ථාවක බැසිල් රාජපක්ෂ මහත්තයාට අපේ පක්ෂයේ මන්ත්‍රීවරේ හම්බෙන්න දියක් කතා කරන්නවත් ඉඩක් නැහැ. මොකද අපේ පක්ෂයේ මන්ත්‍රීවරු ඒ තරම්ම බැසිල් රාජපක්ෂ මහත්තයා ප්‍රතික්ෂේප කරනවා. හැබැයි වෙන වෙන කණ්ඩායම් බැසිල් රාජපක්ෂ මහත්තයලා එවන යම් යම් පිල්ලි අපේ අය සමග සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒ අය එක කතා කරනවා. දැන් අපේ මන්ත්‍රීවරයෙක් එක්කත් එහෙම පිල්ලියක් එවලා තිබුණා. මුදල් ත්‍යාගයේ කෝටි 30යි රාජ්‍යමිති ධූරයයි. මහජනයාට තියෙන ප්‍රධාන ප්‍රශ්නේ තමයි පෙට්‍රල් දැන් අනාගතයේ ෂෙඩ් වලට ආවත් ඩීසල් ෂෙඩ් වලට ආවත් තෙල් ගහන්න කවුරුවත් ෂෙඩ් වලට යන එකක් නැහැ. මේ කියන ගානට තෙල් ගහලා මහජනයාට ජීවත් වෙන්න පුළුවන් ආර්ථික රටාවක් සමාජේ නැහැ. දැන් මෙවැනි ආර්ථික අර්බුදයක් තියෙන වෙලාවක කවුරු හෝ හිතනවා නම් මේකට විසඳුම බාරකාර ආණ්ඩුවක් කියලා. එහෙනම් ওই පාර්ලිමේන්තුව ඉන්න එක්සත් ජාතික පක්ෂ ආසනයේ අතහැරියාම ඉතුරු 224ට මේකට විසඳුමක් දෙන්න පුළුවන්කම තියෙන්න ඕන. එහෙම විසඳුමක් දෙන්න පුළුවන්කම නොමැති බව ප්‍රදර්ශනය කළ ඉවරයි. සාටකගේ ශාපය අද මේ මොහොත වෙනකොට මේ රටම වෙලාගෙන මේ රටේ ජනතාව නිදහසින් පස්සේ ඉතිහාසයේ දරුණුතම අඳුරු යුගයට ඇදලා දාපු කණ්ඩායම හැටියට ඉතිහාසගත වෙනවා මේ මොහොතේ ගෝඨාභය රාජපක්ෂගේ මේ වැඩබැරි කැබිනට් මණ්ඩලය මේ ආණ්ඩුව. ප්‍රවෘත්ති අවසන්. ඔබට සුබ දවසක්.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.